नमो बुद्धाय पिंगतुने पिंगवत दरुने मे बनपद अहंड लेवेन कोटत अपे जीविते वेरदिला देन पुलवा नोदन्नाकम निसा धर्मे नोएसु निसा मीट पेर अहंड नोलेबुनु निसा अपिट जीविते वेरदिला देन पुलवा वेरदुनाट कमक ने मे जीविते परदिन्ने बला बुद्धरजानन हसके धर्मे तीनवा मेन मे विधि प्रकाशयक योच पुब्बे पमज्जित्वा यंकिनिक जीविते कालिं प्रमाद वेला इन्न पुलुवा पच्चासु नप्पमज्जति ए उनाट बनहांट लेबुनाट पस्से ए धर्मे हुद्दट हितट अरगेन एया धर्मेट अनुव कटयुतु करन्न उत्साहवत् उनोत् सोमं लोकं पभासेति अभामुत्तो चंदिमा එයා හරියට වලාකුලෙන් මිදිච්චි පුන්සඳක් වගේ. ඒ නිසා පින්වතුනේ පින්වත් දරුවනේ තමන්ගේ ජීවිතේ හදාගන්න උත්සාහ කරන්නේ ඒ වගේ. වලාකුලෙන් මිදිච්චි පුන්සඳ වගේ. අපේ ජීවිතවල අපි උපදින පරිසරයේ අනුව වර්ධින්න පුළුවන්. නොඑක් ආගමික මතදරන පරිසරවල අපි උපදිනවනේ. උපත කියලා කියන්නේ අපේ ආගම නෙමෙයිනේ. उपति अपे शरीर कुहेवत् आगम कुटल नैने अभी हेमोम इकवगेम मे मनस लोकिटावा एकेक आगमिक दर्शन के नहांड लभिन कुट अपे हित एवाटनु हेसिरुना समहर विलावट इव वेरदि देवा बुदुरजानन महंसिगे सत्यू निर्मल सद्धर्मे ओबट मुलिम अहांड लभिन कुट ओब एवेनकल वेरदि मतेक हिटिया नं ඒ වැරදි මතේ ඉවත් කර ගන්නට ඔබ දක්ෂ වෙන්න ඕන. ඊනකට අපි ජීවත් වෙන සමාජයේ තියෙන දොස් නිසා අපිට වැරදිලා තියෙන්න පුළුවන්. සමාජලාවට තරුණ දරුවෝ අධ්‍යාපනයේ ලබා ගැනීම පිණිස පන්ති යනවා ගුරුවරයෙක් ළඟට. ඒ ගුරුවරයා නිරාගමිකයෙක් නම් ඒත් දරුවන්ට වරදින්න පුළුවන්. නොඑක් මාධ්‍ය නිසා වරදින්න පුළුවන්. මේ විදිහට තමන්ගේ ජීවිතේ වැරදි අඩුපාඩු දොස් සහිත තෙන් කොතෙකුත් තිබෙන්න පුළුවන් බණහන්ට ලැබෙනකොට තේරෙනවා මං හිටියේ වැරදි පාරක මං කල්පනා කරේ වැරදි විදිහට මං මෙච්චර කල් ඇසුරු කරපු දේවල් වැරදි මෙහෙම තේරෙන්න ගන්න අනුවණ තියෙන කෙනෙකුට ඒ තේරෙන ගන්න කෙනාට ජීවිතේ හදා ගන්න හොඳට ඉඩ තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ එහෙම එකක් බුදුරජාන් වහන්සේගේ ධර්මයෙන් අපේ ජීවිතය අඩුපාඩු හදාගන්න පුළුවන් බුදුරජාන් වහන්සේ කරජ කාය කියන සූත්‍ර දේශනා විදි වදාලා මහණෙනි කෙනෙක් අතින් කලින් අඩුපාඩු වැරදි සිද්ධ වෙලා තියෙන්න පුළුවන් නමුත් පස්සේ කාලෙක යාට ඇත්ත අහන්න ලැබෙනවා ඇත්ත අහන්න ලැබෙනකොට ඒ නුවණැති තැනැත්තා මෙහෙම කල්පනා කරනවා මගෙන් කලින් වැරදි වුණා තමයි මං කටයුතු කරපු විදිහ වැරදි තමයි. හැබැයි ඒ මං දන්නේ නැති කාලේ. දන්නේ නැති කාලේ මගෙන් වැරදුනාට මං අදින් පස්සේ වැරදි කරන්නේ. අන්න බලන්න ජීවිතේ හදාගන්න විදිහ. හැබැයි මේ වැඩේ වෙන කවුරුත් කරලා දෙන්නේ නැහැ. අපේ ජීවිතේ හදාගන්නවා කියන වැඩේ වෙන කවුරුත් කරලා දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා නැතන් මාතා පිතා කෛරා මේක ඔබේ මව කරලා දෙන්නේ නැත මේක ඔබේ පියා කරලා දෙන්නේ නැත අඤ්ඤේ වාපිච ඥාතක විනයම් හෝ නෑයෙක් කරලා දෙන්නේද නැත සම්මා පණිහිතං චිත්තං සෙය්‍යසෝ නං තතෝ කරේ තමන්ගේ හිත යහපත තුල සත්‍ය තුල පිහිටුවා ගත යුත්තේ තමා විසින්මය තමා විසින් ඒ කටයුත්ත කළොත් තමන්ගේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වේ කරා යන්නේය तमंगे जीवित दीवनु करायाने तमंगे जीवित जयग्रहणे करायाने आंगे निसा वेरदु नाटकमकने परदिंडेपा जीवित सांबुद रजानन महंसे नमक के शासन पवतिन कालिक मे मनुष्य जीवित लबिल मे जीवित अपि परदिनवा किल कियन्ने महालाभयक्ने ओबट होंदर तीनवा मध्यस्थव कल्पना करीमे हेकियाव මේ බණපද අපි කියලා දෙනකොට හොඳට නුවණින් හිතන්න
නුවණින් හිතලා මෙහි සත්‍යතාවය ඔබ තේරුම් ගන්න තේරුම් අරගෙන පරණේව ඔක්කොම අත්හරින්න අත්හැරලා වලාකුළින් මිදිච්චි පුන් සඳ වගේ තමන්ගේ ජීවිතේ ලස්සනට හදාගන්න බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න ආරම්භ කරනකොට මේ මනුස්ස ලෝකයේ මිනිසුන්ට වැරදිලා තිබුණා ඒ මිනිස්සු අතරේ නුවණ තියෙන මිනිසුන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබෙනකොට අර පරණේව ඔක්කොම අත්හැරියා වලාවෙන් මිදිච්චි පුන් සඳවල් වගේ ඒ අය තමන්ගේ ජීවිතේ සැපයට පත් කරගත්තා පින්වතුනේ පින්වත් දරුවනේ තමන්ගේ ජීවිතේ තමන් හදාගත්තේ නැත්තම් තමන්ම තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න කෙනා බවට පත් වෙනවා බුදුරජාන් වහන්සේ දේශනා කළා දිසෝ දිසං යං තං කෛරා ද්වේෂ කරන කෙනෙක් තවත් ද්වේෂ කරන කෙනෙකුට ද්වේෂයෙන් කටයුත්තක් කරනවාට වඩා වේරීවා පන වේරිනම් වෛරක්කාරයෙක් වෛරක්කාරයෙකුට වෛරකම් කරනවාට වඩා මිච්ඡා පනිහිතං චිත්තං තමන්ගේ ජීවිතේ තමන් විසින්ම වරද්දා ගත්තොත් තමන්ගේ හිත වැරදි තැනක පිහිටුවා ගත්තොත් පාපියෝ නම් තතෝ කරේ ඒ හිත විසින්මයි කියනවා තමන්ව පාපී බවට පත් කරන්නේ ඒ නිසා අහස් ගව්ව මේ අහස් ගව්ව වැඩසටහනින් අදින් පස්සේ ඔබට හැම සිකුරාදා දිනකම රාත්‍රී 8ට අපි බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ ධර්මයේ ගුණ ශ්‍රාවක මහා සංඝරත්නයේ ගුණ ඊටාම පැහැදිලිව ඔබට වටහා ගත හැකි ආකාරයෙන් කියලා දෙනවා ඊළඟට සිල්පද ගැන එකින් එක ඔබට ඉදිරියේදී පහදලා දෙනවා ඒ හැම එකක්ම හොඳට සවන් යමාගෙන අහන්න ඒවා ඉගෙන ගන්න ජීවිතේ මෙච්චර කාලයක් වැරදිලා තියෙන්න පුළුවන් වැරදිච්ච ඒවා කොහොම හදාගෙන ජීවිතේ ජයග්‍රහණය කරන්න වැරදුනාට කමක් නෑ හැබැයි පරදින්න එපා පින්වතුන් හැම දිනාට පින්වත් දරුවන් හැම දිනාට ගෞතම සාසනේ මුණ ගැහිච්චි මේ මනුස්ස ජීවිතේ සරුව ප්‍රකාරයෙන්ම ජීවිත හැඩගස්වාගෙන ජීවිත යහපතට පමුණුවාගෙන තම තමන්ගේ ජීවිත සැපවත් කරගන්න වාසනාව ලැබිත්වා හැම දිනාට තෙරුවන් සරණයි.